හොඳයි පුතේ අපි නැවතත් ආරම්භ කරනවා ඔයාලා දන්නවා මේ ගීතයක් රස විඳලා ඒ ඇසුරින් චිත්‍රයක් අඳින එක ඔයාලට ඉතා පහසු වැඩක් නේද එතකොට ඒකත් මම WhatsApp එකේ දාන්නම් ඔයාලට වැඩක් විදියට තවත් අමතර වැඩක් විදියට ගීතයක් දාන්නම් ඒ ගීතය හොඳට රස විඳලා ඒ ගීතය ඇසුරින් චිත්‍රයක් අඳින හොඳද අපි මේ වැඩේ කරලා තියෙනවා කලින් නමුත් අපිට ඒකට දැන් වෙලාව ගන්නෙ නැහැ ඒ වගේම තව වැඩක් තියෙනවා ඔයාලට කරන්න ටිකක් වැඩ වැඩි මොකක්ද දන්නවද ඔයාලට තියෙන පුතේ ඡේද රාශියක් තියෙන ඡේද ගොඩක් තියෙනවා ඒ හැම ඡේදයක්ම කියවන්න ඕන තේරුණාද හොඳට කියවන්න ඕන හොඳට කියවලා හොඳට කියවනවා කියන්නේ මොකද්ද නිකන් වේගෙන් කියවන එකක් නෙවෙයි හොඳද එහෙම නැත්නම් මේ මොකද්ද හෙමින් හෙමින් කියවගෙන යන එකක් නෙවෙයි යම් වේගයකින් නේද විරාම ලකුණු ගැන හොඳ අවධානයෙන් යුතුව මේ කොමාව තිබෙන තැන් නැවතීමේ තිබෙත් තිබෙන තැන් නේද ප්‍රශ්නාර්ථ ලකුණු ළඟදී මේ ප්‍රශ්නයක් අහන විදිහට නේ උද්ෘත පාට ඒ කියන්නේ යුගල උඩු කොමාව ලකුණු තියෙන දේවල් කපික බසින් එපැයි කියන්නේ කතා කරන භාෂාවෙන් සමහර තැන් කියවන්න තියෙනවා අර ඒ ශබ්ද නේද හරියට ශබ්ද මේ උච්චාරණය වෙන්න ඕන ඒ ඡේද කියවනකොට දැන් ඒ ඡේද මම ටික ටික දානවා හරිද මේක ටිකක් දිග වැඩක් හොඳද එක දවසින් ඉවර වෙන එකක් නෙමෙයි හැම දවසකම ඡේද කීපයක් මම දානවා ඒ ඡේද ඔයාලා කියවන වීඩියෝ සෙවන්න හොඳටම කියවන වීඩියෝ එක ඕන සර්ට එවන්න තේරුණාද එහෙම නැතුව මේ පුරුදු වෙන කියවන එක එවන්න එපා හරි ඒවා වෙනම පොතක මේ වෙන පොතනේ සිංහල පොතේ උනක් කමන්නේ ප්‍රින්ට් කරලා හරි නැත්නම් Taman ලියන්නත් පුළුවන් නේද ලියලා අරගෙන කියවන පුරුදු වෙන හොඳටම කියවන ඒකේ වීඩියෝ එකක් මට එවන්න එතකොට මම කියන්න කොතනද වැරදුනේ එහෙම කියන්න පුළුවන් හරි එහෙනම් ඒ වැඩේ කරන්න ඔන්න වැඩ දෙකයි එහෙම WhatsApp එකට දානවා ඔයාලා නාම පද ගැන දන්නව නේද මේ නාම පද ගැන ඔව් සර් ඔව් නාම පද වර්ග හතරක් තියෙන මොනවද තත්ත්‍යනාම පද පුද්ගල නාම පද ද්‍රව්‍ය නාම ස්ථාන නාම පුද්ගලයන් හඳුන්වන පදවලට අපි කියන්නේ මොන නාම පද කියලාද පුද්ගල නාම පද ස්ථාන හඳුන්වන පද අපි කියන්නේ ස්ථාන නාම පද සතුන් හඳුන්වන පදවලට අපි මොකද කියන්නේ? සත්ව නාම පද. සත්ව නාම පද. හොඳයි. හරි. එහෙනම් නාම පද කියන එක අපි කරන්නේ නැහැ. හොඳද? හරි මම වගුවක් පෙන්වන්නම්. මේ වගුව ඔයාලා ඇඳලා මේ වගුව පුරවන්න. එතනින් එහාට නාම පද කරන්නේ නැහැ. හොඳද? පිහිටලද සර් ඕකේ ලියන්න ඕන පිහිටල ලියන්න ඕන Wow.
ඉවරද? නෑ සර්. ආහා. ඒ නාමපද පාඩම ලේසි. ඒක මම කරන්න යන්නේ නැහැ හොඳද? ඔය වගුව පිරෙව්වා නම් ඇති ඔයාලා. හරි වගු ඇඳ ගත්තා නම් ඇති එක ගෙදරදි කරන්න හොඳේ හරි වගු ඇඳ ඉවරයි මම ලියුවා හරි පුතේ ලියන්න ඕනේ අපි වගු ඇඳ ගත්තා නම් ඇති වගුව පිරෙව්වා හරි 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 සර් මම වගුව පිරෙව්වා හොඳයි හොඳයි ඒක ගොඩක් මම කරන්න යන්නේ නැහැ මොකද ඔයාලට හරිම ලේසි පාඩම් හොඳේ හතර වසරේ තුන වසරේදී නේද අපි මේ නාමපද ගැන ගොඩාක් කරලා තියෙනවා ඒක නිසා ගැටලුවක් නැහැ නාමපද වලට අඳුර ගන්න පුළුවන් ඊළඟට තියෙනවනේ මේ ප්‍රාණවාචී නාමපදයි අප්‍රාණවාචී නාමපදයි කියලා නේද එතකොට ඒකත් සොයා ගන්න ඕනේ ප්‍රාණවාචී නාමපද කියන්නේ මොනවද අප්‍රාණවාචී නාමපද කියන්නේ මොනවද පණ ඇති දේවල් අපි කියනවා ප්‍රාණවාචී නාමපද කියලා නේද පණ නැති දේවල් වලට කියනවා අප්‍රාණවාචී නාමපද කියලා. පණ නැති දේවල් වලට අප්‍රාණවාචී. නේ? පණ ඇති දේවල් ප්‍රාණවාචී නාමපද. ඉතින් ඒකත් ලේසි. නේ? හරි. එහෙනම් ඒකටත් පොඩි වගුවක් ඇඳ ගන්න උතර යටි එක පැත්තක ලියන්න ප්‍රාණවාචී නාමපද අනිත් පැත්තේ අප්‍රාණවාචී ප්‍රාණවාචී නාමපද අනිත් පැත්තේ අප්‍රාණවාචී ලස්සන වගුවක් ඇඳ ගන්න පාට පැන්සල් වලින් මම දැන් ඡේදයක් පෙන්වනවා මේ ඡේදයේ සොයා ගන්න ඕන පණ තිබෙන නාම පද දැන් පුතේ අර අපි නාම පද වර්ග හතරක් දැන් ඔයාලා කොටුවක් ඇඳනේ වගුවක් නේද ඒකේ පුද්ගල නාමයි සත්ව නාමයි ඒ දෙක අයත් වන්නේ ප්‍රාණවාචී නාම පද පුද්ගලයන් හඳුන්වන පදයි සතුන් හඳුන්වන පද නේද ස්ථාන හඳුන්වන පද සහ ද්‍රව්‍ය නාම පද අපිට අයිති වෙන්නේ මොන නාම පදද ප්‍රාණවාචී නාම පද ප්‍රාණවාචී නාම පද රයිට් මෙන්න මම ඡේද පෙන්වන්නම් හරිද මේක අවසන්නේ නේද හරි මෙන්න ඡේදය මේකෙන් සොයලා
ප්‍රාණවාචී නාම පද සොයලා ප්‍රාණවාචී පැත්ත ලියන්න අප්‍රාණවාචී නාම පද සොයා අප්‍රාණවාචී නාම පද පැත්ත ලියන්න පසිදු හැම සෙනසුරාදා දිනයකම නිවස අසල ඇති කිත්තෙනියට යයි එතකොට පසිදු කියන එක ප්‍රාණවාචී නේද නිවස කියනකොට අප්‍රාණවාචී පිට්ටනිය අප්‍රාණවාචී පිට්ටනිය වටා අඹ පේර ජම්බු රඹුටන් ගස් ඇත අඹ පේර ජම්බු රඹුටන් අප්‍රාණවාචී නේද කුරුල්ලන් වඳුරන් ලේනුන් ඒ පළතුරු ගස්වල නිරන්තරයෙන් මේ සිටිනුයේ ඉදුණු අඹ පේර ජම්බු රඹුටන් කෑමට එතකොට කුරුල්ලන් වඳුරන් ලේනුන් අප්‍රාණවාචී විදිහට ලියන්න පුළුවන් හරි ඒ වැඩිත් කරමු ප්‍රාණවාචී නාමපද මම රවුම් කළා. ඉතින් ඔතන තියෙන එකම ලියන්න ඕනේ නැහැ අපිට හදලා ලියන්න පුළුවන්. හරිද? කුරුල්ලා කුරුල්ලන් කියන එක කුරුල්ලා කියලා ලියන්න. වඳුරා ලේනා හා පැටියා නේද? එහෙමයි ලියන්නේ. ඔක්කොම ලියන්න එපා. ඔක්කොම ලිව්වත් කමක් නැහැ. නමුත් අපි හදලා ලියමුකෝ Thank you.
ඉවරද සඳුපම ඔව් සර් හරි සඳුපමට ආපු අප්‍රාණවාචී නාම පද ටික කියන්න බලන්න නිවස පිටණිය ජම්බු පෙර අඹ රබුටන් ගස් බෝලය පිට කනුව බොනිකා නැගය හොඳයි හරකට එහෙනම් සම්පූර්ණ නම් වගුව යටින් නේද වහන්න ඉරක් ඇඳලා මේ ඉඳ ඉතුරු වෙන විදිහට වහන්න එපා අවසාන වචනේ තිබෙන තැනින්ම වහන්න ඉඳ යට රූලේ හැමෝම හරිද පුතා මේක මම කොහොමත් WhatsApp එකට එකක් දානවා හොඳේ ඒක බලන්න ඔව් අපිට කරන්න පුළුවන් ඒකෙන් බලන්න ඔව් මොකද මම WhatsApp එකට දාන්නම් හොඳේ එතනුත් ඔයාලා බලාගෙන මේ ඡේදය පිටපත් කරගන්න දැන් print out ගන්නවා නම් ওই ටිකම එකට ගන්න පුළුවන් එතකොට එහෙම නැත්නම් ලියන්නත් පුළුවන් ඒ වාඩ වෙලාව තියෙන නිසා ලස්සනට ලියලා නේද අලවන්නත් පුළුවන් පොතේ ලියන්නත් පුළුවන් ඒතර අලවන්න ඕනේ නැහැ එහෙමත් කරන්න හොඳයි හැබැයි ලස්සනට කියවන්න ඕනේ එහෙනම් දැන් ප්‍රාණවාචී අප්‍රාණවාචී දන්න ඔයාලා ඊළඟට මේ පුරුෂ ලිංග නාම පද ස්ත්‍රී ලිංග නාම පද ඒකත් එක වසරේ ඉඳලාම ඉගෙන ගන්න පාඩමක් නේද 3 වසර 4 වසර 2 වසර මම කීපයක් අහන්නම් මේ ඒ පන්තිවලදී ඉගෙන ගනිපුවා කුරුල්ලා කියන එකට ස්ත්‍රී ලිංග නාම පද කිරිලි කිරිලි සිංහයා සිංහ දේනුව ඉරවා ඉරවි ඉරවිය ඉරවි යහළුවා යෙහෙළිය පොටියා කොටි දෙන කොටි දෙන කොටි දෙන නළුවා නිලිය මම දැන් ඔයාලට ඡේදයක් පෙන්වනවා මේ ඡේදයේ තිබෙන ස්ත්‍රී ලිංග නාම පදේ කියන්නේ ස්ත්‍රීන් හඳුන්වන පද සහ පුරුෂයන් පුරුෂ ලිංග නාම පද කියන්නේ පුරුෂයන් හඳුන්වන පද වෙන වෙනම තෝරමු බලන්න අපි තෝරන්න කියන්නේ මේ නිකන් මට කියන්න විතරයි ඕන කියන්න එපා මෙන්න ඡේදය ඉරියඳලා තියෙනව නේද ලේඛකයා ලේඛිකාව දැක්කද ලේඛකයා ඔව් මේ ලේඛකයා කියන එකට අදාළ ස්ත්‍රී ලිංග නාම පදය තමයි ලේඛිකාව ඔව් ලේඛිකාව මේ තියෙන මෙතන ලේඛකයා කියන්න එපා හොඳද අහගෙන ඉතරයි ලේඛිකාව ඊළඟට බලමු අපි කවියා කවියා කිවිදිය කිරිය කවියා කිරින්දිය ඊළඟට අපි බලමු මෙන්න මෙතන තියෙනවා ගොවියා ගොවියා ගෙවිලිය දැක්ක ගොවියා ගෙවිලිය ආයිමත් තියෙනවා මෙන්න මෙතන ඇය ඇය ඔව් ඒකේ පුරුෂ ලිංග නාම පදයේ ඔහු නේ ඔහු හරි ආයිමත් තියෙනවා මෙතන දරුවා දැරිය දරුවා දැරිය right මේ ඡේදයක් මම WhatsApp එකට දානවා වැඩ ගොඩක් තියෙනව නේද
එතකොට හෙට උදේ මේ වගේ මොකද හවස පන්දි තියෙනවා හෙට හවස උදේ උදේ ඉවර කරන්න හවස පන්දි එතකොට පුතේ මේ පන්දි වලදී ඔව් මේ ටිකම ඒ වැඩ ටික ඉවර කරන්න මේකෙත් ඔයාලා ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග නාම පද වෙන වෙනම තෝරා වගුවට ලියන්න ඕනේ රයිට් මම වගුව පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ විදිහේ වගුවක් හදාගෙන ගෙදරදී මේ තියෙන්නේ මෙන්න මේ විදිහේ වගුවක් එහෙම පුරුෂ ලිංග නාම පද එක පැත්තක ලියනවා ස්ත්‍රී ලිංග නාම පද අනිත් පැත්තේ ලියනවා හරි දැන් කියවන්න බලන්න ලේකකයා ලේකිකාව කවියා කෙවිදිය ගොවියා කෙවිදිය දෙවිවිය ඔහු එය දරුවා දැරිය. ඔව් දරුවා දැරිය. right. ඒ වගේම මේවා මේ මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග මේවා දාලා මේ වචන දාලා අපිට වාක්‍ය හදන්නත් පුළුවන් වෙන්න ඕන. හොඳද? හතර වස්සේදී කරා මතක ඇති ඔයාලට වාක්‍යයක් පවසන්න. මේක. නැත්නම් වාක්‍යයක් ලියන්න. එහෙමත් පුළුවන් වෙන්න ඕන අපි ඒකත් කරමු. හොඳයි. එහෙනම් අපි ඒ පාඩම් ටික නේද අපි අද ගොඩක් පාඩම් කතා කරා. ඒ හැම එකක්ම බොහොම ලේසි ඒවා. අර මේ තොරතුරු හොයාගන්න පාඩම අර මුලින්ම කරපු එක තමයි ටිකක් අමාරු. නේද? මේවා ඔයාලා ඕන තරම් ඉගෙනගෙන තියෙන එක නිසා ලේසි. නිසා මම මේ පාඩම් ඉක්මනට ඉක්මනට කරගෙන යනවා. හරිද? මොකද හරි